කේල්මල් උපන්දිනයක් ගැන නොකිය සාමාන්‍ය ලෙස ඉන්නට ඡායට සිතුනේ. මේ ජීවිතේට තවත් විශේෂ දේවල් අවශ්‍ය නැත. සියල්ලම වෙන්නේ හිත රිදීම පමණි. අද නම් කොල්ලා පැලේ ලස්සන දැකලා කොහෙන්ද ඡායා මේ සල්වාර එක ගත්තේ? ඡායා දුටුවම නිලංක ඇසුවාය. හිතේ මතුවන බර ටිකක් හෝ අඩු යන්නේ කාර්යාලයට ආපස්සුවේ. නුගේ ගොඩින් ගත්තේ. අද නම් මොකක් කරි විශේෂයක් තියෙනවා. මේ මොනවද කෙල්ලේ? බතුත් කිරිබතුත් බහලුව වෑගේ අල්ලා නිලංක ඇසුවාය. ඇයට බොරුවක් කරන්නට ඡායාගේ හිතේ ඉඩ නොදෙයි. हवस कोहरी मल टूअर का क्या नोद अद मगे बर्थडे का केली हाँ नी मट किवेत ने एक ही किया तरह दया नया नीलांका मट नोकेट सर ना कियलैती अने ने सर धन्यवाद ने उदयम मैडम मत बल आवे कोल्ला उन्नद छायाट ओ सीवी सीना नगणी कोतराम दुगा हिते तिबुनद ए नम सिही करद्दी पवा हित बोलंद वन्नी आई सद्दे हेउना मंग आपु बव दन्ने गियाट वडा होंदई नोगिहिन उन्नना ऐ हितर इदेने एक वितराई नीलांका ඒ වත මොහොතකට අඳුරු විය. හිතේ තැවුලෙන් ඒ වතේ කොමල රේඛා සැඟවිය නොහැක. හැපි බර්ත්ඩේ කෙල්ලි නිලංකාගේ කොපල සිප කීවාය. තැන්ක් යූ නිලංකා මං උඹේ පංගුවත් ගෙනාවා. මට සුවඳ ආවා. ඒක නෙමෙයි කලින් කොල්ලට කියන්න නිතිබ්බේ. නොකියාම ඉන්නනේ හැදුවේ ඒ දුක හිතුණා. එච්චර නපුරු වෙන්න එපා. මං නපුරු නෑ නිලංකා. මගේ දෛවය තමයි නපුරු. අන්න කුමාරයා ආවා. ඵලයන් ඇතුළට. ඇයි මෙතන ඉන්නවා? ඇයි මෙතන ඉන්නවා? ඡායා පුදුමීමෙන් කීවාය. ආව ගමන් දිනේක මන් දන්නවනේ මෙතන උන්නම ඒකත් දී ගන්න බැරි වෙනවා. උඹට ගහනවා. ඇයි නිලංකාගේ බාහුව කොනිත්තා කාර්යාලය ඇතුළට පියමන්නේ නැහැ. ඔහු ළඟ ළඟම එන බව දැන ඇය බුදුපහණේ පරමල් ඉවත් කළාය. ඡායා උන්නේ බුදුපහණට තෙල් දමමනි. ඔහු ඇතුළු වූයේ ඇයට නැසෙන හඬින් තොර අරගෙන. නොසිතව මොහතක අසංග ඡායාගේ පිටිපසින් පෙමෙන ඇගේ බඳවට දෑත්‍යව තරය ඇයව ලං කරගත්තේ. ඇගේ ඉන්දියානු ඇඳමේ සිල්ක් රෙද්දි සනීපයේ ඔහුගේ අත්වලට ගినాවේ අමුතුම සනීපයකි. හරි මට බුදුබහන පත්තු කරන්න ඕනේ. හැපි බර්ත්ඩේ බබා. ඡායට පුදුමය. ඔහු තමාගේ උපන්දිනේ දන්නේ කෙසේද? ඔහු වැළඳගෙන සිටිද්දිම වලල්ලක් මෙන් බඳවටා එතුණු ඔහුගේ දෑත මැද තිම ඇය ඔහු දිසට හැරුණාය. ආ මගේ පුංචි දෑයක්ක්. ඔහුගේ අසුරතේ ඔහු ක්‍රීම් පැහැගත් රන් ආභරණ අසුරණයේ දෙස ඇය බලා වුණේ ඊටත් වඩා පුදුමේනි. මුලින් ඇය හිතුවේ උදේ රණතුංග මහත්මිය උපන්දිනේට ගෙදර ආ බව කියන්නට ඇති කියාය. ඒත් මේ දැන් තෑගි මේව මේ පාන්දර ගත නොහැක. ගන්න මෙනික දවස් 30ෙම දැස්සල කැවුණු කඳුළු උදෑසන ගැල්ලූ රෝස පුයර තට්ටුව කපාගෙන ගලාගේ නොසිතූ ලෙසනි. ඇයි දෙයිනි මේ අනන්නේ? ඕ යගේ කිටි කොණ්ඩේ යටින් අත දමා ගෙල පිළිමද ඇසුවේ. කොහොමද බර්ත්ඩේ එක කියලා දන්නේ? ඈ ඩම්බරව ඇසුවාය. ඔහුගේ මූණේ ඇඳුනේ හිතුවක්කාර දඟකාර සිනා වගේ. මගේ කෙල්ලගේ උපන්දිනේ මන් දැන් නැත්තම් කවුද දන්නේ? අසංක හැංගීම්බරව කිව්වේ. ඡායාගේ ලයේ පතුරු ගැලවී යන්නට විය. අනේ මම ඇයට කියාගන්න ඉඩක් නැත. ඉකි බිඳුම් පෙරටු කරගෙන මාහාඩින් හැඳුන් ආවේ. පාන්දර දුවගෙන ආවේ කඳුළු දකින්න නෙවෙයි රත්තරන්. අසංකයගේ දිනෙත්වල නැගුණු කඳුළු ඔහුගේ අතින් පිස්ස දැම්මේ ඒ වත කමලට හානියක් නොවන ලෙස මෘදු වේ. මට මෙච්චර ආදරේද? කොච්චරද කියලා මමවත් දන්නේ නැහැ ඡායා. ඡායා ඔහුට නොසිතූ මොහොතක් ඔහුගේ දෙකපොළ තදින් සෙපගත්තාය. හදට නැගුණු හැඟීම් මැඩ ගන්නට අද ඇයට නොහැක. වෙන දෙයක් වෙච්ච දේ මම ආදරය කරනවා. ඇගේ දිනෙත්වල උවේ එවැනි කතා වගේ. මගේ තෑග්ග බලන්නේ. ඔහු අසරණව ඇසියේ. ඡායාව අත තිබූ රන් පෙට්ටිය විවර කර බැලුවායි. ඒ උවේ පෙලින් පෙළට සුදු ගැල්ලැල්ලු තරමක් ඝනකම් රන් චේන් පටකි. ඇයි මට මෙච්චර දෙයක් ගත්තේ? මට මේකත් මදි බබා. ඕන් නැති වැඩ කරන්නේ. මං දාන්නද? අසංකේ රන් චේන් පට ඇගේ ගෙල වටින් දෑතම යවා ඒ බැඳාය. දයිවෙට වැරදීවත් මේ චමත්කාර ජනක මොහොත පෝරු මස්තකයේ යලි උදාකර දෙනවා නම් ඡායා සිටුවේ දැඩි ලෝභකමනි. ඔහු රන් චේන් පට ගෙල පළඳා එහිව සුදු ගල කැල්ලූ පෙන්නණියගේ ලැමට ඉහලින් සකස් කළේ. ඊටත් පසු ඒ පපුවත් ගිලත් මූණත් දයාබරව සිපගත්තේ. ඇය පියාගත් දිනේ තීව්‍ර කළේ ඔහු ඇගේ දෙතොල් පටින් බොහෝ වේලාවකට පසු දෙතොල මුදාගත් විටේ. ඒක තමයි මං ආස දැක්ක. ඡායා මිමුණුවායි. මොකද්ද? හිස් එක. එහෙනම් තව තැයක දෙන්නද? එපා මේ ඇති. තාමත් ඔහුගේ දෑත ඇගේ උරේස මතේ. උදේ මං ගෙදර ආවා. ඇයි මට කතා කළේ නැත්තේ? මට උඩට එන්න පුළුවන් නෑ. බලන් හිටියා. ලලිතට කෑ ගහනවා නම් ඇහුණා. හර්ෂිනෝ සීවි ඡායාගේ ලය බර විය. ඔහුගෙන් ඒ ගැන අසා පළක් නැත. ඒ තරම් අසංකව අසරණ කරන්නට ඇයට හිතක් නැත. අපි හවස කොහේ හරි යන්. මං අම්මට කියලා ආවෙත් නෑ. වෙලාසන ගිහිල්ලා කියලා ඉන්න. අද විශේෂ දවසන්නේ. ආස නෑ මගේ ළඟට වෙලා ඉන්න. ඡායා net ඉහළට ඔසවා ඔහුගේ දිනේ ඍජුව අල්ලා ගත්තාය. මට සයක ඉන්න හැම දවසම විශේෂයි. අද විතරක් නෙවෙයි. එහෙම දවස් තියෙන එකයි. අසංග කතා කළේ නැත. මං කීයටද ගෙදර යන්නේ? 3ට විතර ගිහිල්ලා ඉන්න. හැමදාම මෙහෙම බෑස. හරි දුක හිතෙන ඒවා වෙනවා. मट ललिता किव अदेव इद्दीम हर्षणी आवा कीला मटेतेनो वेरदे मम कीला मम मेक हदागन मे लस्सन मून अद अंदर करगनी इन्नेप अभी हवस कथाकरमु कथाकर्ल इवरे अक्करगामु ఛాయకి ఉరిస మత దిబు అసంకకి దయతం పాలట వెటుని ఓతమ ఆసనే వెతగి దడి వేదనాయని కలే మో పిటటం పురవా గత్కల రగినయామ అసిరువే కొపమన అసిరువెన్ ఏ అరగిన గియద విదక్కో హెలెంటర్ బలై మీ హితత రగినయామ ఇతరమ అసిరువే మీ హిత పురవా గత్య ఆదరే నమిన్ ప్రథమో ఇను ఆదర ఉల్పతని ఏ ఉల్పతి యలిద్ మీ దియ నొగలెన బవ ఛాయా దని ఏ కొయి మోతకో కలే బినియై ఏకతుగల ఆదర జలేద విసిరియై කලේ බිමින් තබනවාටද හිත ඉඩ නොදේ. තීරණ ගන්නට හිත ඉගෙනගෙන නැත. උගන්වන්නට නොහැක. කෙල්ලෙක් කැමති වෙන්නේ කවුරුන් හෝ කියනා තීරණවල පිහිටා වැඩ කරන්නට. මට ගෙදරදී තුඹයි සර්වි ගැන හරියට මතක් වෙනවා. ඉස්සර නම් මට පුදුම හිතුණා. ඒත් දැන් පුදුම හිතෙන්නේ නැහැ. දහවල් කන්නට ඉඳගත් පසු නිලංකා කීවායේ. බත්පත විවර කරද්දිම ආ කහබස් සොඳේ මුළු කාමරෙන් පිරී යන්නට ගත වේ එක තප්පරයකින්. විලාකට මටත් මං ගැනම හරි පුදුමයි නිලංකා. ඡායා නිලංගාගේ බත් පදත විවර කර දුන්නාය. එහි ඇත්තේ රන් පාටකි. අම්මේ මෙහෙම බත් එකක් නම් කාලෙකින් දැකලත් නැහැ. හරි රස ඇති ඡායා. මැඩමුත් ආසාවෙන් කයි. ඊයේම මං අම්මට කිව්වා බත් සර්ටත් ගෙනියන්න හදන්න කියලා. ඒක තමයි මේ තරම් රසට හදන්න ඇත්තේ. අම්මත් මගෙන් ගොඩක් ප්‍රශ්න වලට උත්තර බලාපොරොත්තු වෙනා නිලංගා. දෙන්න උත්තර මං ගාව නැහැ. ආදරය කරන කිසිම කෙල්ලෙකුට ඒකට දෙන්න උත්තර නැහැ ඡායා. නිලංගා ආශාවෙන් එනෝ බත් කට මෝඩ තබාගෙන කීවාය. කහබත් කහපාට වද මේ කහබතේ රස හැමෝටම ගත නැහැක. වෙලාවකට හිතෙනවා නිලංකා හැමදේම දමලා ගහලා ගෙදරට වෙලා ඉස්සර වගේ ඉන්න. ඒත් බස් එක චුට්ටක් ලේට් වෙනකොට හිතට අප්සෙට්. එහෙම මම කොහොමද නොදක ඉන්නේ? දෙන්නටම අමතක කරන්න බැරි නම් ඔන්න ඔහේ ලව් කරපන් කෙල්ලි. මොනවා හරි ලොකු දෙයක් වෙලා හරි හොඳ දෙයක් වෙයි. දෛවයේ ඉදිරියේ තරම් නිර්භීත සබලියක් වෙන්නට තමාට නැහැක. ඒක කරන්න බෑ නිලංකා. මැඩම් සර්රුයි හර්ෂණී මිස් ගැනයි ලොකු බලාපොරොත්තුකින් ඉන්නේ. අද උදේ දෙන්නගේ වෙඩින් එක ගැන කිව්වා. දෙන්නෙක් දෙපැත්ත දුක් විඳින්න කාගේවත් තීන උඩ වැඩ කරලා වැඩක් තියනවද? ඒ එහෙමද ඡායද නොදෙනි. හෙට හෝ අනිද්දා හෝ ජීවිතේ නොඉන්නට පුළුවන්. ඡායා දන්නේ අද හෝ තමාගේ ජීවිතේ නැතුව බැරි බව පමණයි. මම මගේ අතීතයේ මගේ දුප්පත්කම අමතක කරලා ඉන්නව නෙවෙයි නිලංකා. ඒව හැම තිස්සෙම හිතේ හොල්මන් කරනවා. ඒත් එකපාරක් මූණ දැක්කම ඔක්කොම අමතක වෙලා ආදරය කරන්නම හිතෙනවා. ආදරේ එහෙම තමයි ඡායා. කරන්න තවත් ලෝභකම වැඩි වෙනවා. ඕනෝට වඩා හිතේ පුරවගෙන එකපාර හිස්සුනොත් කියලා තමයි මට බය. වෙන්න තියෙන දෙයක් වෙයි කියලා හිතලා අපි මෙහෙමම ඉමු ඡායා. සමහරවිට ඔබ නොහිතන දෙයක් වෙයි. ඒ නොහිතන දේ කොහොමදයි ඡායා ඇසුවේ නැත. ජීවිතේක ප්‍රතිභාරයක් වෙනවා අඩුවේ. ඒ නිසා හිත ඉල්ලන පෙළහර පාන්නටද අවසර දිය නොහැක. බත් එක දීලා ආවා. තනියම කනවද දන්නේ නැහැ. මම බලලා ඉන්නම්. ඡායා බත් මුලෙන් අඩක් පමණක් කා නැගිට්ටාය. මට මෙතන තනියම ගන්න පුළුවන්. මේකත් අරගෙන ගිහිල්ලා කවපන්. ඇයි එතන කමින් උන් බත් මුල අතර ගත්තේ සිනාසිමිනි. ඔච්චර ලව් එකක් නවත්තන්න මං හිතන්නේ නැහැ බ්‍රේක් පළු තියෙයි කියලා. කොහේ හරි කඩාගෙන ගිහිල්ලා හැප්පිලා කුඩු පට්ටම් වෙලා නතර වෙයිදී නේද? ඡායා ඇසේ කියාගෙන කාර්යාල කාමරයට ඇතුළු වුණාය. සිතුවා හරිය. ඔහු බත් මුල දිග ඇරගෙන ඔහේ අත ගමින් උන්නේ. අම්මගේ බත් එක රහයි. ඒත් තනියම කන්න බෑ. ඡායා ඔහු අතර තිබූ අසුනට බරුවේ තම බත්පත පස්සක තබා ඔහුගේ බත්පත ළඟට ගෙනේ. බබෙක් හදාගත්ත නම් මීට වඩා හොඳයි. එනු බත් කටක් ඔහුගේ මුව වෙතට ලං කර ඡායා කීවාය. ඔහුගේ මෙනික් කටුව ළඟින් අල්ලාගෙන බත් කට නොගා බලා වුණාය. ඇය ඔහුගේ නිකටට යටින් අත තබාගෙන කීවාය.